දෙනිනිම කතාවට අදරේ කරනොයාව ගඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ පීඩ එකට ඉතිං මමාද වීඩ එකෙන් කතා කරන්නේ. ඉදිරියට ආරන්නයා ඇත්තටම කියනවා නං උදේනිකෙන් ඉල්ලන කරනාවක් ගැන. මට මේවෙලා විදි ආව දැනුවත් කරන්න බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතිං වීඩියකට යන්න කලින් ඉල්ලනව මේමගේ වීඩියෝස්තිනපතාම බලන්නට හැමත්තක් ඔොයා සතුව තිෙනවන. එහෙනම් අනිවාරෙන් මගේ ෂනල්ල එක සස්ක්‍රයිප් කරලා මාත්තක එකතු වෙන්න කියන කතාව ගැන තමයි. මං අද වීඩ එක හරහාම සාකච්ඡා කරන ප්‍රබලම සාධකයක් බවිට පත්කරගන්නේ. ඉතිං වීඩයකට යන්න කලින්ම මංගේ ගැන මතක් කරමින් මෙන්න මේ වගේ කාරණාවක් ඔයාගෙන් ඉල්ලන්නට බලාපොරොත්තුවක් තියාගන්නවා. ඒක. විශේෂම කාරණාවක් විදියට මට ඔයත් එක්ක පෙන්නල දෙන්න පුළුවන් වෙන සැබෑම කාරණයක් විදේයට තමයි අද වීඩ එක තුළින් කතා කෙරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතිං ඔයා මේවේද්දි දන්නව ඇතිී මෙන්න මේ කාරණාව. ඉතිං ඒක අපිට විශේෂයෙන් මතක් කරන්නටමතිගෙන සැබෑම කතාවක් විදියට තමයි. මන්දැම් මේ මොහොතෙදිම ඔයත් එ එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොටින්ම කියනව නම් මම මේ වෙලා වෙදියෝාව විශ්වාසවන්ත විදියට අරගාන්න කැමැති වෙනවා. ඉදිරියට අරණ්‍ය යනවා උදේනි මුණගැහෙන්න්න උදේනි මුණගැහෙන්න්න ගිහිල්ලා මෙන්න මේවගේ කාරණාවක් තමයි ඉල්ලන්න කියන කතාව අපිට මෙතනදි සිහිපත් කරන්නටත් බලාපොරොත්තුවක් තියාගන්න සැබෑම කතාවක් වෙනවා. ඉතිං කෝමහරි ඒ ඉල්ලන්න වෙනකතාවක් නෙවෙෙයි ඇත්තටම, සමාධි මේ වෙලාවෙදී අනුහස්කෙන් ඈත්වීගෙනයි යන්නේ ඉතින් ඒක වෙනස් කරන්න කියන ඉල්ලීම තමයි මෙතනදි සිද්ධ කරන්න වෙන්. මොකද ඇත්තටම මේ විදියට මේ වෙනස් වෙන එක ගැන ඇත්තටම දරාගන්න පුළුවන් තත්ත්ක නෙවෙයි ඉන්නේ කියන කතාව. අපි හමෝටම මේ වෙලාවෙදි කතා කරන්න උත්සාහයක් තියාගන්න කාරණාව බවට තමයි. මම මේ මොහොදදී ඔාව දැනුවත් කරන්නට තවදුරටත් අවස්ථාවක් කඋදා කරගන්නේ. මෙතනදි තවදයක් ගැන් අපි හැමෝටම කතා කරන්න පුළුවන් කමක් ලැබෙනවා ඇැත්තටම කියනවා නං ඒක විශේෂ කාරණාවක් විදියට අපි මේබලාවෙදි පෙන්නල දෙන්නත් තූමනාවක් තියෙනවා. ඔයා විශවාස කරන්න ඕනේ ලොකුම කාරණාවක් මෙතනදි අපි එකතු කරන්න ඕනි කියන කතාව ගැන තමයි. දැම් මේ වෙලා වෙදිී අපිට කතා කරන්නත් ලොකුවටම ආසාාවක්තියාගෙන ඉන්නේ කියන කතාව මං මේ මොහොදිදිම කතා කරන්න බලාපුොරොත්තු වෙනවා. කොටින්ම කියනව නං, රුත් හිතර තිබුන් නැති විදියට අද වෙනකොට අපි මෙන්න මේ වගේ කාරණාවක් ඉස්මතු කෙල්ල පෙන්නන්නට ඌමනාවක් තියාගන්නවා කියන කතාව ගැන තමයි. අද වීඩ එක හරහා මතක් කරන්නට අපිට බලාපොරොත්තු වෙන්න වෙන්නේ කොටින්ම කියනවා නංවාට ම මෙහෙම දෙයක් මේවලාවිදි කියන්නා. උදේනි මෙතනදි බලාපොරොත්තියාගෙන හිටියනේද. ඒ තමන්ගේ පුතා සමාධිත් එක්ක සෙට්වයි කියලා රමුත්ඒ බලාපොරොත්තු සුන්වීම නිසා. ඇත්තටම හඬා වැටන්නත් සිද්ධ වෙනවා කියන දේ ගැන තමයි අපිට මේ වෙලා වෙද කතා කරන්න පුළුවන්කමක් ලැබෙන. මෙතැනදි ඇත්තටම ආරාණ්‍යය සිද්ධ ච ේවල් පැහැදිලිකරාට පස්සේ ඇත්තට මුදේනි පොරුන්දු වෙනවා අනවාෂ්ට මේ දේවල් ඇත්තටම තේරුම් කරලා දෙ.